ජනාධිපති ලේකම්ගේ මැතිවරණ කොමිසමේ සභාපතිට පිළිතුරු ලිපියක්. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් පරේ සිටින වැරදිකරුවන්ට ඇපදීම ගැන නීතිපතිගේ මාර්ගෝපදේශනය වැඩබලන පොලිස්පතිට. යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22ක ආධාර. කල්තමුණු ලැබූ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගැටලුවක් පැන නොනගින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් පවසනවා. කල්තමුණු ලැබූ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමේ ගැටලුවක් පැන නොනගින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් පවසනවා. එම ලිපිය යොමු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපිවලට පිළිතුරු ලිපියක් යොමු කරමින්. ඒ අනුව අදාළ ලිපියෙන් ඔපුටා ගැනීම. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24 එක ඡේදයේ A සිට D දක්වා අනුඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂී කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළ යුතුව තිබිණ. 2020 මාර්තු මාස 20 වෙනි දින ඇති අංක 2167 ඇල ඉරක් 12 ගැසට් ලේඛනයෙන් 24 එක ඡේදයේ A සහ C අනුඡේදවල ඇතුළත් කරුණු පමණක් එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම 2020 අප්‍රේල් 25 වන දින උදේ 7 සිට හවස 4 දක්වා ඡන්ද විමසීම සිදු කරන බව සහ ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ යුතු බව දක්නට ඇත. ඉනනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020 මාර්තු 21 දින ඇති අංක 2167 ඇල ඉරක් 19 ගැසට් ලේඛනයෙන් 2020 අප්‍රේල් 25 වන දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත් 2020 අප්‍රේල් 30 වන දින සිට දවස් 14කට පසු එළඹෙන දිනයක් ඡන්ද විමසීම දිනය ලෙස නම් කරන බවත් ප්‍රකාශ කරන ලදී. 2020 අප්‍රේල් 25 වන දින ඡන්ද විමසීම කළ නොහැකි නම් 243 ඡේදයේ යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 243 ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කනගාටුවෙන් ඌවද පෙන්වා දිය යුතුව තිබේ. එකී ඡන්ද විමසීම සිදු කරන දිනයේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 243 ඡේදයේ යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනයේ නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බවද සඳහන් කළ යුතුය. අධිකරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020 මැයි මාස 28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත් වීමට අධිකරු ජනාධිපතිතුමා අදහස් නොකරයි. කල්දෙමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 243 ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම් කල්දෙබූ ඡන්ද විමසීම 15 වන දවසේ ඌවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි. ඉහත ස්නාහන් කරුණු සියල්ල සම්පීඩනය කළ විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 129 වන වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙසට මට උපදෙස් ලැබී ඇත. උපුටා ගැනීම අවසන්. රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකු වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මෙලෙස අදහස් පළ කළා. මම තරයේ විශ්වාස කරනවා සහන ලබා දීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය වූ ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක විය යුතුමයි. සහන ලබා දෙනවා නම් මම විශ්වාස කරනවා අපිට පුළුවන් ඒක විද්‍යාත්මිකව ක්‍රියාත්මක කරන්න. මේ රටේ නාගරික ග්‍රාමීය දුප්පත් ප්‍රජාව සිටිනවා, මේ රටේ ස්වයං රැකියාලාභීන් සිටිනවා, දෛනික වැටුප් ලබන අය ඉන්නවා. මේ සියලු දෙනාටම සහනයක් ලබා දෙනකොට හොඳම ක්‍රමය තමයි ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මිනිස්සෙකුට සතියකට මාසයකට ජීවත් වීමට අවශ්‍ය ඒ මුදල ලබා දීම. ඒ විදිහට බැලුවොත් 4 දෙනෙක් ඉන්න පවුලක් අනිවාර්යයෙන්ම අඩුම ගානේ රුපියල් 20,000කවත් ආධාරයක් ලබන්නට ඕන. නොමැරී ජීවත් වීමට නම් ආහාර පාන පමණක් ලබන. කොහොම හරි අපේ රටේ තිබෙන ආහාර හිඟය අපි නවත්තන්නට ඕන. ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙල තුළ විශේෂයෙන්ම අපි ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනත් ભેද බින්න වීම වලින් තොරව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. අපි සියලු දෙනාට මේ වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා.
ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් විදිහට විශේෂයෙන්ම දරුවන්ට විදිහට. ඒ මම හිතන්නේ රාජ්‍යයක් විදිහට පහුගිය කාලවකවානු තුළ මේ ක්‍රියාදාමය ආපු වෙලාවේ රාජ්‍යයක් විදිහට ඉතාම ක්‍රමානුකූලව ඒ වගේම ඉතාම ඉක්මනින් වැඩපිළිවෙළක් සකස් කළ තිබුණ අධිකාර ජනාධිපතිතුමත් රෝග්‍රාමාත්තුමත් රාජ්‍යයක් විදිහට මම සතුටවන්ත වෙනවා. මොකද ලෝකයේ අනෙක් තත්ත්වයන් රටවල තත්ත්වයන් එක ගත්තාම ඉතාම නරක තත්ත්වයක ඒ රටවල තිබෙන්නේ. ඒයින් අපිට මිදෙන්න හැකියාව ලැබිලා තිබෙන එක ගැන අපි සන්තෝෂ වෙනවා එක පැත්තකින්. එතකොට රටක් විදිහට ගත්තොත් අපි මේ ක්‍රියාදාම ඉස්සරහට එනකොට අනෙක් ලෝකයේ අනෙක් රටවල තියෙන තත්ත්වය ඉතාම භයානකයි. දැන් අපිට විශාල ආර්ථික අර්බුදයක මූවිට අපි ලංකාව පැමිණලා තියෙනවා. ඉතින් දැන් මෙතනින් මේ රට බේර ගැනීම සඳහා වන ක්‍රියාදාමයක් අපි දේශපාලඥයන් විදියට විතරක් නෙවෙයි රටේ ජනතාව විදියට අපිට මොන දෙන්න සිද්ධ වෙනවද? වෙනකොට ඩොලර් එක 200ට රුපියල් 201 ඩොලර් එකට ඊළඟ දින තත්ත්වයකට පත් වෙලා තිබෙන තත්ත්වයක් තිබෙන්නේ. මේයින් අපි කොහොමද මේ රට බේරගන්නේ කියන කාරණාවත් අපි විශේෂයෙන්ම මේ උවදුර අපි දකින්නේ මේ දේශපාලන උවදුරක් හැටියට නෙමෙයි, ආණ්ඩුවක් හරි පක්ෂයක් හරි වගේ කියවුතු උවදුරක් නෙමෙයි. මේක ජාත්‍යන්තර ඇතිවෙච්ච තත්ත්වයක්, ජාතික වශයෙන් රටක් ජනතාවත් අපි මුහුණ දෙන තත්ත්වයක්. ඒ නිසා අපි මේ උවදුර ආරම්භයේදීම මේක මුලින්ම දැකපු වෙලාවේදීම අපි පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ අපි යෝජනා කරා ආණ්ඩුවට අපි සමස්ත ජනතාවටම සහන සලසන්න පුළුවන්, සමස්ත ජනතාවම ඉතා ඉක්මනින් මේ උවදුරින් ගලව ගන්න පුළුවන් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. අපිට මේක බාහිරින් එන්න තිබිච්ච තත්ත්වය වළක්ව ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග කිහිපයක් තිබුණා මුලදී. නමුත් අපි ඉතිහාසයේ මුහුණ දෙන පළවෙනි අත්දැකීමක් නිසා වෙන්න පුළුවන් අපි ඒකට යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒකෙදි අපි විශ්වාස කරන ඇත්තටම මේක ආණ්ඩුවේ එමන ආණ්ඩුවේ පක්ෂයක වගකීමකට වඩා මුළු රටේම ජනතාවගේ වගකීමක්. ඒකෙදි දේශපාලන පක්ෂ හැටියට අපිටත් උගුවක් කීමක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ජනතාවට සහන ලබා දීමේ යාන්ත්‍රණය ගම්මට්ටමට එනකොට යම් ප්‍රමාණයකට දේශපාලනීකරණය වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක වළක්ව ගන්න කටයුතු කරන කෙනෙක් ඉල්ලීමක් මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් නීතිපති දප්පුලිද ලිබේරා මහතා විසින් වැඩපළන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. සුළු ප්‍රමාණයේ මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවාට ඇප ලබා දීම පිළිබඳව මාර්ගෝපදේශ අඩංගු ලිපියක් නීතිපති දප්පුලිද ලිබේරා මහතා විසින් වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ රටේ දැනට උද්ගතව තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ නීතිමය මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව යම් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි අවස්ථාවන් වලට මෙම උපදෙස් අදාළ නොවන බවද අදාළ ලිපියේ සඳහන්. කෙසේ වෙතත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වරදට අදාළව මහා පරිපාලන මද්‍රව්‍ය ජාවාරම් හෝ මුදල් විශුද්ධීකරණය වැනි වෙනත් බරපතල ගණයේ වරදවල් වලට සම්බන්ධ අයකුරම් මද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වරදවල් පුරුත්තක් ලෙස සිදු කිරීම හෝ එවැනි වරදවල් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන්නේ නම් එසේම ලියාපදිංචි අපරාධකරුවෙකු වන්නේ නම් කිසි විටකත් ඔවුන් හට මෙම සහනය හිමි නොවන බවද සඳහන්. නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22ක ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමයේ මෙරට කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ඒ අනුව සෞඛ්‍ය, කෘෂිකර්ම, සංචාරක ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් ආධාර යෙදවීමට හැකියාව ලැබෙනු ඇත. මේ වන විට ශ්‍රී ලංකාව නව කොරෝනා වෛරසය පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට යුරෝපා සංගමය යුරෝ මිලියන 22ක ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය, කෘෂි සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා මෙම ආධාර ලබා දීමටයි එම සංවිධානය තීරණය කර ඇත්තේ. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබා දෙන ආධාරවලින් වෛද්‍ය පහසුකම් සඳහා යුරෝ මිලියන 2ක්, කෘෂිකර්මාන්තය සඳහා යුරෝ මිලියන 16.5ක් සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා යුරෝ මිලියන 3.5ක් වෙන් කර ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාව වෛරසයේ පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝපා සංගමයේ ඇගීමට ලක් වී තිබෙනවා. ඒම සංගමයට අයත් රටවල තානාපතිවරුන්, ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයින් යළි ආරක්ෂිතව සිය රටවල් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා රජයේ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එම සංගමයේ ඇගීමට ලක් වී තිබෙනවා. දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතනහිමියන් පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අවුරුදු 5ක තිස්සේ පටන් අපි කිව්ව වස විසින්තර ගොවිතැනට රජයට යොමු වෙන කියලා. ගිය රජයටත් මේ රජයටත් ඇත්ත වශයෙන්ම මේගොල්ලෝ ඔක්කොම මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන එක තමයි කළේ. දැන් මේ ඇතිවෙච්ච කොරෝනා වෛරසය සමග මුළු ලෝකෙම ව්‍යාකූලත්වයක් ඇති වෙලා තියෙන බව අපි කවුරුත් දන්නවා.
මනුෂ්‍යයාගේ ප්‍රධානම දේ කන්න ආහාර ටික. ඉතින් අපිට දැන් නැවෙන් එනකන් ගුවන් යානයෙන් එනකන් බලන් ඉන්න බෑ. අපේ රටේදී අපි වගා කරගන්න ඕන. වෙන ලෝකෙ කිසිම රටකට වඩා අපේ ආහාර සුරක්ෂිතතාවය 100%ක් හදාගන්න පුළුවන් රටක්. ඒ කියන්නේ ආහාරින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් රටක්. රජයට මම මේ අවස්ථාවේදී කියන පැවිදි කරුණු කීපයක්. පළවෙනි එක තමයි වල්නාශක භාවිතයෙන් පොරවීම සඳහා ගොවියන්ට උපදෙස් දීම. ඒ සඳහා කළ යුතු වන්නේ ගොවියන්ට අතින් පැල සිටුවීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික දැනුම පිළිබඳ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරණයක් ලබා දෙන්නක. ඔය දෙවැනි එක තමයි මේ සඳහා අවශ්‍ය කරන ට්‍රාන්ස්ප්ලාන්ටර්. චීනය, ඉන්දියාව වගේ රටකින් අපට ඉල්ලීමක් කරොත් මං හිතන්නේ අපේ ගොවියන්ට අවශ්‍ය කරන ට්‍රාන්ස්ප්ලාන්ටර් ලබා ගන්න පුළුවන්. රජයේ වහාම මේ ගැන අවධානය යොමු කරන්න ඕන. මේ දේශපාලනයේ පැත්තකින් තියලා අපි සම්පූර්ණ ආණ්ඩුවට උදව් කරන සූදානම්. තවත් ජාතියට වසකවන්න එපා. තවත් පිටරට පොහොර බලන් ඉන්න එපා. තවත් වල් නාශක වසවිස පිටරටින් එනකම් බලන් ඉන්න එපා. රටේම ඉතුරු කරගන්න ඒක රජය පොරොන්දුනා. ඒ සඳහා යොමු වෙන්නේ කියලා මේ අවස්ථාවේදී මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නිවසේ සිට ඇඳිරි නීතිය පවතින මෙම කාල සීමාව තුළ සිය අදහස් එකතු කර නව පොතක් රචනා කරන ලෙස විෂය භාර අමාත්‍ය ඩනස් අලහපිරුම මහතා විසින් සියලු පාසල් සිසු සිසුවියන්ගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ රටක් වටින පොතක් යන සංකල්පයට අනුව පාසල් සිසුන් සඳහා ග්‍රන්ථ දසදහසක් එළිදැක්වීම සඳහා අවස්ථාව ලබා දීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමි. අත්වශ්‍ය මුලදී අදහස් කරේ අප්‍රේල් මාසේ 20 වෙනිදා පාසල් නිවාඩුව නිමා කරන්න. නමුත් අපි දැනට තීරණයක් ගත්තේ නැති වුණත් ඔබට පැහැදිලි වෙනවා මේ තත්ත්වය ඇතුලේ තව 20 වෙනිදා කියන්නේ තව දවස් 10යි. දවස් 10කින් පාසල් නැවත ආරම්භ කරන්න පුළුවන් කමක් තියෙයි කියලා අපි විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ වෛද්‍ය විශේෂඥයන්ගේ මතය පෙරදරිව. මිලියන 5කට ආසන්න දූලගෙන් පුතාලගෙන් තාත්තල විදියට ඉල්ලීමක් කරන්න. දේශපාලඥ විදියට නෙමෙයි. ඒ රටක් වටින ඔබ ළඟ තියෙන රටක් වටින කතාව රටක් වටින පොතක් විදියට පරිවර්තනය කරන්න කියලා. මේ අඳුරු අවස්ථාව පාවිච්චි කරගන්න. මේ අභියෝගයට ආදරණීය පුතේ දුවේ මේ අභියෝගයට ආදරය කරන්න. මේ අභියෝගය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ විශ්වාසය රටක් විදියට අපිට තියෙනවා. හැම දරුවෙක්ම අපිට සම්පතක්. මේ රටේ කුමන හෝ පාසල් පද්ධතියක ඉන්න හැම දරුවෙක්ටම අපි මේ වෙනුවෙන් ආරාධනා කරනවා. හැම දරුවෙක්ටම ආරාධනා කරනවා කැමැති මාධ්‍යකින් මේ රටක් වටින පොතක් වෙනුවෙන් මේ නිවාඩු කාලය අකුරු කරන නිවාඩු කාලයක් බවට පත් කරගන්න දෙ කියලා අපි ආරාධනා කරනවා. එක විට ප්‍රකාශනයට වෙච්ච අවස්ථාවක් සටහන් වෙන්නෙම නැහැ. මේක ගිනස් වාර්තාවක්. පාසල් පද්ධතියේ ඉන්න මිලියන 5ක් දරුවෝ එකතු වෙලා ලෝකයාට මේ පරමාදර්ශය දේවි. අපි ගිනස් ජාත්‍යන්තර සංවිධානයට දැනටම මේ ආරාධනාව මේ ඉල්ලීම කළා තියෙනවා. අපි සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර සාහිත්‍ය සතියේ අපි මේ පොත් දසදහස එළි දක්වනවා. එම පුතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.